සමාජ සංගායනා සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නබජේ පාපකේ මිත්තේ නබජේ පුරිසා ධමි භජේත මිත්තේ කල්යානේ භජේත පුරිසුත්තමේ තීති ධර්මශ්‍රවණාභිලාෂී සදැහැති වාසනාවන්ත පින්වතුනි, හිමිදිරි පාන්දර දහසක් බුදුන් බුදුවරයන් වහන්සේලාගේ සම්මා සම්බුදු පදවිය ලැබෙන මොහොතක ජීවිතය ජයගැනීම පිණිස වෙරදරන පින්වන්ත සැමට හිරු සමාජ සංගායනා ජීවිතයේ තවත් පැතිකඩක් පිළිබඳව විවර කරන්නටයි සූදානම් වෙන්නේ. පින්වතුනි, කෙනෙකුගේ ජීවිතයක් ඇසුරක් නිසා ඇතිවෙන්නත් පුළුවන්, නැතිවෙන්නත් පුළුවන්. කෙනෙකුගේ ඇසුර තවත් සමූහයකගේ ජීවිත විනාශ කරන්නක් විය හැකි. ඇසුර කියලා කිව්වහම ඒ ඇසුර පුජ්‍යලයන් වෙන්නත් පුළුවන්, ද්‍රව්‍ය වෙන්නත් පුළුවන්. මත් වෙන දේ ඇසුරු කරනවා, එතකොට ද්‍රව්‍ය තියෙන පුජ්‍යලයෝ නෙවෙයි. පාපකාරී පුජ්‍යලයන් ඇසුරු කරනවා, එතන තියෙන්නේ පැහැදිලිවම පුජ්‍යලයන් ඇසුරු කියේ. මේ දෙකම සහ තවත් බොහෝ දේ ඇසුරු කරන්නාව විනාශයට, පරිහානියට, අගාධයට පත් කරන කාරණා. එනිසා ජීවිතයක් සාර්ථක කරගැනුම පිණිස ඇසුර කොහොමද බලපාන්නේ? ජීවිතයක් අඩාල කර ජීවිතයක් අඩාලවීම පිණිස
ආශ්‍රය නිශ්‍රය කිරීම කෙසේද බලපාන්නේ? අපි අද පුංචි කතාවකින්ම මේ කටයුත්ත ආරම්භ කරමු. බරණැස් නුවර එක්තරා වන ලැබක එක ළඟ ළඟ හුඹස් ගොඩක් තිබුණා. තුඹස් බැඳලා උසට බැඳපු තුඹස් එක යායට ගොඩක් තිබුණා. මේ තුඹස් ඇසුරු කරගෙන තලගොයි පරම්පරාවක් ජීවත් වුණා කණ්ඩායම. මේ තලගොයි කණ්ඩායමේ නායක තලගොයෙකුත් හිටියා. එයා බොහොම ගුණවන්තයි. එයා හරි බුද්ධිමත්. තමන් නායකත්වය දරන කණ්ඩායමට අනතුරක් වෙන්න තියෙනවා නම් මේ නායක තලගොයාට පුළුවන් කල්ැතුව හඳුන ගන්න. අන්න ඒක ගොඩක් වැදගත්. නායකයෙකුට බැරි නම් තමන්ගේ ප්‍රජාවට සිද්ධ වෙන හානිය කල්ැතුව හඳුන ගන්න ඔහු නායකත්වයට සුදුස්සෙක් නෙවෙයි. සමස්ත සමාජයේම සමස්ත ප්‍රජාවේම ආරක්ෂකයා. ඒ වගේම ඒ ප්‍රජාවේ දියුණුව, ඒ ප්‍රජාවේ අභිවෘද්ධිය පිළිබඳ හොඳ දැනුමක් තියෙන, අවබෝධයක් තියෙන පුජ්‍යලේ. මේ තලගොයි කණ්ඩායමේ නායකයා එහෙම කෙනෙක්. නිතරම තමන්ගේ කණ්ඩායම පිළිබඳ හරිම සැලකිල්ලෙන් කටයුතු කළා. මගේ කණ්ඩායමේ සියලු දෙනාගේ දිවි රැකදීම මා සතු වගකීමක්. එහෙම නිතර ඔහු කල්පනා කළා. ඒ නිසාවෙන්ම මේ අය ජීවත් වෙන අර එක යායට තියෙන හුඹස් එකට සම්බන්ධ කරලා යටින් එකට එකක් සම්බන්ධ වෙන උමන් මාර්ගයක් හිටන් හදාගෙන තිබුණා. එතකොට සතුරු උපද්‍රවයක් එන මොහොතක ඒ අයට රැකෙන්න තියෙන අවස්ථාව බොහොමයි. අවාසනාවට නායක තලගොයි තුමාගේ පුතාම, තලගොයි පැටියම හරි අකීකරු. ඔහු තමන්ගේ තාත්තා අම්මා කියන දේ අහන්නේ නැහැ. වැඩිහිටියෝ කියන දේ අහන්නේ නැහැ. වැඩිහිටියන්ගේ අවවාද පිළිගන්නේ නැහැ. පිළි නොගන්නවා විතරක් නම් කමකුත් නැහැ. ඒවා සමච්චලයට ලක් කරනවා. අද සමාජෙත් සමහර දරුවෝ එහෙම ඉන්නවනේ. දෙමව්පියන්ට, වැඩිහිටියන්ට, ගුරුවරුන්ට කීකරු නැහැ. කීකරු නොවන එකටත් වඩා බලසම්පන්නයිනේ ඒ කියන කීම්, ඒ අවවාද සමච්චලයට ලක් කරනවා. මේ තලගොයි පැටියත් එහෙම තමයි. එයා හරි අකීකරු. එයා ඇසුරු කරනවා එයාට හිටියා යාළුවෙක්. ඒ යාළුවා වෙනත් වර්ගයක එක්කෙනෙක්. ඒ කටුසු පැටියේ කටුස්සෙක් සමග ඇසුරු කිරීම සම්බන්ධව මේ තලගොයි නායකයා නැත්තං තාත්තා නිතර අවවාද කළා. ඔබට පුතේ ඔය යාළුවා ගැලපෙන්නේ නෑ. ඒ යාළුවා අපිට ගැලපෙන කෙනෙක් නෙවෙයි. ඒගොල්ලෝ බොහොම නරක අය. ඒගොල්ලෝ හරි ඉක්මනට වෙනස් වෙන්න පුළුවන් අය. ඒගොල්ලන්ට හරි ඉක්මනට පාටමාරු කරන්න පුළුවන්. ඒගොල්ලන්ට හරි ඉක්මනට අදහස් වෙනස් කරන්න පුළුවන්. අපිට ගැළපෙන්නේ නෑ පුතේ කියලා. නෑ නෑ එහෙම එකක් නෑ. ඒ යාළුවා මට හරි ආදරේ. එයා තමයි මට ඉන්න එකම යාළුවා. ඒ යාළුවා විතරයි මාව තේරුම් අරගෙන තියෙන්නේ. අනිත් අයට මාව තේරෙන්නේ නෑ. ආදී විදියට මේ අවවාදය බාරගන් නැතිව යාළුවා හොඳයි කියන තැනම මේ තලගොයි පැටිය හිටියා. මේ දෙන්නගේ ඇසුර පිළිබඳව මේ තලගොයි තාත්තා හරි කනස්සල්ලෙන් හිටියේ. තමන්ගේ පුතා නිසා ලොකු දඬුවමක් දෙන්න බැරි වුණත්,
නායකයාගේ පුතා මේ තරම් අකීකරු වීම පිළිබඳව අනිත් අයගෙන් දෝෂාරෝපණයට අනිත් අයගේ දෝෂ දර්ශනයට ලක් වෙන්න පුළුවන් ය කියලා බොහෝ වෙලාවට එතුමා නිතර කල්පනා කළා. නායකතුමා එහෙම වෙලා වරින් වර උපදෙස් දෙනවා. ඒ අවවාද දෙන්න හැම මොහොතකදීම කටුසු යාළුවාගේ ගුණම කියනු. ඒ යාළුවාගේ සමග තියෙන ඇසුර අත්හරින්නේ නැති වග කියනු. වර දෙවර අවවාද කළා. තුන්වෙනි වර තරවටු කළා. ඒ තරවටු කිරීම යම්කිසි කාල රාමුවකට මේ දෙදෙනාගේ ඇසුර සීමා කරන්න හේතුවක් වුණා. තරවටු කරලා කිව්වහම ටික දවසකට මේ ඇසුර නතර වුණා. එනමුත් දවස් කිහිපයයි ගියේ නැවතත් මේ දෙන්නා ගජ මිතුරන් බවට පත් වුණා. මේ දෙදෙනා සමග සෙල්ලම් කරන ක්‍රීඩා කරන කටයුතු ඒ දෙන්න කරන්නේ, ආශ්‍රය නිශ්‍රය දෙන්න කරන්නේ, නෑ දෙදෙන කාගේවත් අවවාද මායිම් කරන්නේ. මෙහෙම යනකොට තම පුතාගේ අකීකරු කම පිළිබඳව දැඩිසේ කනස්සල්ලට පත්වෙච්ච නායක තලගොයා තමන්ගේ කණ්ඩායම රැස් කළා. කණ්ඩායම රැස් කරලා මේ ඇත්ත තත්ත්වය කිව්වා. ඔය ඇත්තෝ මට සමාවෙන්ට ඕන. මගේ පුතා අකීකරු වීම සම්බන්ධව මගේ පුතාගේ අකීකරු කමත් ඔහු නොගැලපෙන අය ඇසුරු කිරීමත් අනාගතේ අපි හැමෝටම විශාල විපතකට අනතුරකට මූණ දෙන්න වෙන හැඩක් පැහැදිලිව පේන්න තියෙනවා. මට මගේ පුතා ගැන හරි කනගාටුවක් තිබෙනවා. ඔහුටත් ඔහු නිසා මටත් අනතුරක් වුණාට කිසි ප්‍රශ්නයක් නෑ. මොකද මං ඔහුගේ පියා නිසා, ඒත් ඔහු නිසා මගේ මේ ප්‍රජාවට ඔබට අනතුරක් වේය කියන සැකයක් මා තුළ හටගෙන තිබෙනවා. මම යෝජනාවක් කරන්න කවුරුත් ඒකට එකඟ වෙනවාද? නායකතුමා අහනවා. යෝජනාව මොකක්ද කියලවත් අහන්නේ නැතිව නායකතුමා තුළ තිබෙන ගුණය, නායකතුමා කෙරෙහි තිබෙන විශ්වාසය පදනම් කරගෙන ඒ සියලු දෙනා ප්‍රජාවම බොහොම හොඳයි, අපි ඕනම යෝජනාවකට එකඟයි කියලා ප්‍රකාශ කළා. එහෙනම් මගේ පුතාට නොදැනෙන්න අපේ වාසස්ථානවල ඉඳලා රහස් උමගක් අපි හදමු ඈතින් මතුවෙන්න පුළුවන් විදියට. යම් දවසක අපිට අනතුරක සේයාවක් දැනුනොත් ඒ රහස් උමගෙන් අපි ඈතින් මතුවෙන්න පුළුවන් වන විදියට සකසමු කියලා. ඒ යෝජනාවට සියල්ලෝම එකඟ වුණා. නායකතුමා ප්‍රකාශ කළා කිසිසේත්ම මේ රහස අපේ පුතාට දැනගන්න ඉඩ තියන්න එපා කියලා. සියල්ලෝම ඒ රහස රැක්කා ඒ විදියටම. කාලයක් ගියා මේ විදියට. මේ කාලය යනකොට තලගොයි පැටියත් හරි ඉක්මනට ලොකු වුණා. ඊට සාපේක්ෂව කටුස්සු පැටිය කීයටවත් ලොකු වෙන්නේ නැහැ. තලගොයි පැටිය හොඳට හැඩි දැඩිව හැදෙනකොට අර කටුසු යාළුවට පුදුම ඊර්ෂියාවක් ඇති වුණා. තමන්ට ඒ වගේ හැදෙන්න බැරි වෙච්ච එක ගැන. ඒ ඊර්ෂියාව නිසාම දින කිහිපයක් තිස්සේ මුණ ගැහෙන්න එන්නේ නැතුව ඇරියා. එය එක්තරා අමනාපයක් බවට පත් වුණා. ඒ තුළ තලගොයි පැටියත් හුදකලා වුණා. බොහෝ දවසක් යන්ට වුණේ නැහැ. අකල් මහා වරුසාවක් කඩා වැටෙන්න ගත්තා. ඔබ හොඳින් බලන්න පින්නතුනේ
ඔය හුඹස් බහුල ප්‍රදේශවල වර්ෂා කාලය වැඩි වෙනකොට ඔය හුඹස් වලින් මතුවෙනෝ මෙරු. මෙරු කියලා කියන්නේ අර වේයෝ වාගේ ඊට වඩා විශාල පියාපත් ආපු සත්තු. ඒ සත්තු මතුවෙනකොට ඒ සතුන් ආහාරයට ගන්න තලගොයි එනවා. තලගොයි මරලා ජීවිකාව ගත කරන වැද්දෝ මේ හොඳ අවස්ථාවක් බවට පත් කර ගන්නවා. එදත් මේ දේ තමයි සිද්ධ වෙන්නේ. අකල් වරුසාව වහිනවා. වහිනකොට මෙරු මතුවෙනවා. ඒ බව දැනගත්ත වැද්දෙක් අවශ්‍ය කරන උගුල් දඬු මුගුරු ආදිය අරගෙන මේ ප්‍රදේශයට එන්නේ තලගොයි අල්ලන අදහසෙන් යුක්තව. ඔහු කැලේට ඇතුල් වෙනකොටම අර කටුස්සා දැක්කා. දැකලා ඇහුවා, ඔබතුමා කොහෙද මේ යන්නේ? මම තලගොයි අල්ලන්න යනවා. පිදුරු ගෙනාවද ගින්දර ගෙනාවද? ඔව් ගෙනාව. එහෙනම් ඒක බොහොම සරල වැඩක්. මම පෙන්නන්නම් තැනක්. එතනට ගියාම තලගොයි රොත්තක්ම අල්ලගන්න පුළුවන්. තලගොයි පරම්පරාවක්ම ජීවත් වෙන තැනක් මන් දන්නවා. මං එතනට එක්කගෙන යන්න. අර තමන්ගේ යාළුවා ඇතුළු එම පරපුරේ සියලු දෙනා ජීවත් වෙන ඒ නායක තලගොයාගේ කාරුණික භාවය තුළ සියලු දෙනා සමගි සම්පන්න ජීවිතයක් ගත කරන ඒ තලගොයි ප්‍රජාව ඉන්න ප්‍රදේශය මේ කටුස්ස පෙන්නනු. එක්කගෙන ගිහින් කියන ඔන්න ඔය හුඹස් යායේ තමයි ඉන්නේ. ඔබන්න ඔය හුඹස් වලට පිදුරු ගිනි ගහන්න. පිදුරු ඔබලා ගින්දර ගැහුවාම ඒ හුඹස් ඇතුළට දුම් ඇතුල් වෙනවා. දුම ඇතුළු වුණාම ඒ ඇතුලේ සතුන්ට ජීවත් වෙන්න බෑ. ඒ සතුන්ට උෂ්ම ගන්න බෑ. එතකොට ඒගොල්ලන්ට සිද්ධ වෙනවා ආපස්සට කොහොම හරි ඇවිල්ලා අර ගුලෙන් එළියට එන්න. එතකොට වැද්ද කරන්නේ විගහට දණ්ඩකින් තලලා අල්ල ගන්න එක. දැන් හුඹස ඇතුළට දුම් එනකොටම නායක තලගොයා දැනගත්තා වෙන්නේ මෙන්න මෙහෙම විපතක් කියලා. සියලු දෙනාටම සංඥාව දුන්නා, හදාගත්ත රහස් සුමගින් සියලු දෙනාම ඈතින් එළියට ගිහිල්ලා පිට වුණා. පිට වෙලා ඇවිත් ඈතින් ඔළු උස්සලා බලන් ඉන්නවා මොකද වෙන්නේ කියලා. බලනකොට වැද්දා මේ විදියට එතන ගිනි ගහන බව, ගිනි අවුලන බව පේනවා. ඒ වගේම පැත්තකින් ඉඳගෙන කටුස්සා ඒකට උපදෙස් දෙනවා පේනවා. කතා කළා පුතාට, "මෙහෙන්න පුතේ, මං කිව්වේ බොරුද? අන්න ඔබේ යාළුවා අර බලන්න අපේ පරපුරම විනාශ කරන්න උපදෙස් දෙන හැටි. ඒ යාළුවාගේ උපදෙස් මත තමයි අර වැද්දාද ඔය කටයුත්ත කළේ. අපිට මේ අපේ වාසස්ථානේ ඉන්න බැරි වෙන්න දුන් ගැහුවා. ඔය නිසා තමයි මම කල්ැතුවම කිව්වේ නරක යාළුවන් ඇසුරු කරන්න එපා කියලා." යාළුවටත් වැද්දටත් නොදැනෙන්න මේ පිරිස මෙතන නික්විලා යනවා. ගුල් වලට පිදුරු ඔබලා ගිනි ගහපු වැද්දා දැන් ඒ කටවල් දිහා බලාගෙන මුගුරක් අයාගෙන ඉන්නවා. ඒ ගුලෙන් තලගොයි එළියට එනකන් තඩි බාන්න. වැද්දටත් අන් අයටත් නොදැනෙන්න තලගොයි රෑනේ පලාත ඇතහැර දාලා යන්න ගියා. නබජේ පාපකේ මිත්තේ නබජේ පුරිසා ධමි. අර බලන්න, ඇසුරු කරන්ට එපා පාපී මිත්‍රයෝ, ඇසුරු කරන්ට එපා අධමයෝ. බජේත මිත්තේ කල්යාණී, ඇසුරු කරන්ඩ කලන මිතුරු. බජේත පුරි සුත්තමේ, උත්තම පුරුෂයන් ඇසුරු කරන්න. ඔබ මවක් විදියට, ඔබ පියෙක් විදියට, ඔබේ දරුවන්ට උත්තම පුරුෂයන් කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්ට මග හදලා දුන්නේ දැයි මදක් ඔබ හැරී බලන්ට. දරුවනේ, දරුවන් ඔබ සියලු දෙනාම ඔබ ඇසුරු කරන්නේ උත්තම පුරුෂයන්ද කල්යාණ මිත්‍රයන්ද කියන වගත් හොඳින් විමසා බලන්. ඔබ ඇසුරු කරන්නේ පාපකාරී මිත්‍රයන්ද
අදම පුරුෂයන්ද කියන වග කල්පනා කරා. වැඩිහිටියාගේ වදනට අවනත නොවන, අම්මාට තාත්තාට කීකරු නොවන, ගුරුවරයාගේ බසට ඇහුම්කන් නොදෙන, සමාජ සම්මත සිරිත විරිත ගරු නොකරන, ඒවාට නිර්දය විදියට පහර ගහන මේ සමාජය ගොඩනගපු සාරධර්ම, ඒ සාරධර්ම තුලින් ගොඩනගලා දීපු අන්‍යෝන්‍ය සම්බන්ධතාවේ, ඒවා යල් පැන ගියපු, ඒවා කල්ලිකුත් වෙච්ච පදනමක් නැති සිරිත් විරිත්‍ය කියලා ඒවාට දොස් නගන පුජ්‍යලයන්ගෙන් ඔබ පරිස්සම් වෙන්න ඕන කරන. අපේ සමාජය හාත්පසින් වෙනස් කරන්නට අපිටම උරුම වෙච්ච විශේෂ සාම්ප්‍රදායික සංස්කෘතිමය වටිනාකම් ඇති අපේම කියලා සංස්කෘතියක් අපිට තියෙනවාද? සිංහල බෞද්ධ සංස්කෘතිය මේ සමාජය තුළ විශිෂ්ට පුජ්‍යලයන් නිර්මාණය කළා. අන්‍යෝන්‍ය සම්බන්ධතාවය, අන්‍යෝන්‍ය සහජීවනය, විශේෂයෙන් අලුත් අවුරුදු සිරිත් විලිත් ආදී දේන් ඉතාම ප්‍රකට කළා. නිතරම තව කෙනෙක් පිළිබඳව හිතන්ට අපට ඉඩ හදලා දුන්නා. නිතරම පරෝපකාරය කරන්ට අපිට අපිව පොළඹවලා තියෙනවා මේ පරණ සිරිත් විරිත් වලින්, අපේ සංස්කෘතිය තුළින්. ඒවාට නින්දා කරන පිරිස් එන්න එන්න බිහිවෙන බව පේනවා. අපේ වටින සංස්කෘතියට, අපේ වටින ඉතිහාසයට නින්දා අපහාස කරලා ඒ සමච්චලයට ලක් කරන උදවිය, ආගමක් නැති උදවිය විදියට, ආගම් අනවශ්‍යයි කියන උදවිය විදියට, මොන තරම්නම් මේ සමාජයේ එක එක ස්වරූප වලින් සමාජ සාරධර්ම වලට හානි කරන පුජ්‍යලයන් කණ්ඩායම් වශයෙන් බිහි වෙනවාද? සමහර වෙලාවට බටහිර කරණේ තවත් එක් පැතිකඩක් වෙන්නට පුළුවන්කම තියෙන. මේ අපි යන්නේ විනාශය කරා කියන බව අවබෝධ කරගන්නට ඕන කරන කාලයක අපි ඉන්නේ. ඒ නිසා ජීවිතයක් යහමගට අරගන්නට විශේෂයෙන්ම ඇසුර කියන්නේ හරීම බල සම්පන්න එකක්. එනිසා කලන මිතුරෙක් තමන්ට ඉන්න ඕන තමන්ගේ ජීවිතය ජයගන්න නම්. ඒ කලන මිතුරා කියලා කියන්නේ පිම්පව් හඳුනන කෙනෙක්. ඒ කලන මිතුරා කුසල් අකුසල් හඳුනන කෙනෙක්. ඒ කලන මිතුරා අවංකවම තම මිතුරාට දුකෙන් මිදෙන්න මඟ කියන කෙනෙක්. හොඳ ආර්ථිකයක් හදාගන්න මඟ කියන කෙනෙක්. තම මිතුරාගේ දියුණුව දැකලා කවදාවත් ඊර්ෂ්‍යා නොකරන, ඊට කඩාකප්පල් කාරේ කටයුතු නොකරන, අනවින කොඩිවින හදිහුණියන් ආදී දේවල් තුලින් ජීවිතේ යන් දුරක් ගියපු තම හිතවතා අඩාල නොකරන, ඇදලා දාන්නේ නැති, එහෙම නැත්තම් වෙනත් විදිහකින් ඒ ජීවිතයට ඒ දියුණුවට බාධාවන් වන කටයුතු සිද්ධ නොකරන, හදවතින්ම තමන්ගේ මිත්‍රයාව බේරාගන්න, මිත්‍රයාගේ දියුණුවට ආශිර්වාද කරන කවුරු හරි ඉන්නවා නම් ඔහු කලන මිතුරේ. මෙතන කල්යාණ මිත්‍රයන් වගේම උත්තම පුරුෂයන් ඇසුරු කරන්නට කියලා කිව්වා. උත්තම පුරුෂයා නම් විශේෂයෙන්ම දෙලොව වැඩ සලසන පුජ්‍යලය. නිතරම ආධ්‍යාත්මික වශයෙන් තමන්ගේ මිතුරාව ගොඩනගන්න කටයුතු කරන කෙනෙක් උත්තම පුරුෂයා කියලා කියන්නේ. උත්තම පුරුෂයා නිතරම පරලොව ගැන හිතනවා. උත්තම පුරුෂයා නිතරම පරලොව අභිවෘද්ධියට වැඩ කරනවා. තමන් ඒ වැඩ ටික කරගන්න ගමන් අන් අයවත් ඒ වැඩවල යොමු කරවනු. ඔබත් කල්පනා කරන්න ඔබ උත්තම පුරුෂයෙක්ද කියලා. ඔබ මහන්සි ගන්න උත්තම පුරුෂයෙක් වෙන. ඒ මොකෝ, මේ රටට අවශ්‍ය කරන්නේ උත්තම පුරුෂයෝ. මේ රටට ඕන කරන්නේ කල්යාණ මිත්‍රයෝ. එනිසා ඔබත් සමහර විට මිතුරන් මිතුරියන් බොහොමයක් ඇසුරු නිසුරු කරන කෙනෙක් වෙන්න පුළුවන්.
ඔබ ඔබේ හදවතින් විමසා බලන්ට ඇත්තටම ඔබ කල්යාණ මිත්‍රයෙක්ද කල්යාණ මිත්‍රියක්ද කියලා. ඇත්තටම ඔබ උත්තම පුරුෂයෙක්ද උත්තම දියණියක්ද කියලා කල්පනා කරලා බලන්න. ඔබ ළඟ ඒ ගුණය නැත්නම් කිසිවිටක ඔබ තුලින් සමාජය ඔබ ඇසුරු කරන අයට ඒ උතුම් ගුණය සම්ප්‍රේෂණය වෙන්නේ නැහැ. එතකොට මේ සමස්ත සමාජය හරපද්ධතියට තමයි හානිය සිද්ධ වෙන්නේ. මේ සමාජය තුළ යහපත් පැවැත්ම රඳා පවතින්නේ අන්‍යෝන්‍ය වශයෙන් ඔවුනොවුන් හඳුනාගෙන කරන යුතුකම් ඉටු කිරීම මත. කල්යාණ මිත්‍රත්වය මත තමයි ඒ තත්ත්වය ගොඩනැගී තිබෙන්නේ. වරක් ආනන්ද මහතෙරුන් වහන්සේ තථාගත මගේ බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මේ සමාජයෙන් හරි අඩක් රැඳී පවතින්නේ කල්යාණ මිත්‍රත්වය මත නේද කිය. මාහේවං ආනන්ද, මාහේවං ආනන්ද, එහෙම කියන්ට එපා ආනන්ද, එහෙම කියන්ට එපා. මේ සමාජයෙන් හරි අඩක් නෙවෙයි, මේ සමාජයම, සමස්ත සමාජයම රැඳී පවතින්නේ කල්යාණ මිත්‍රත්වය මත තමයි. ඒ තමයි මේ සමාජය තුළ අඩිතාලම ෆවුන්ඩේෂන් එක. ඒ සමාජ සදාචාරයත් එක්ක ගොඩනැගෙන කල්යාණ මිත්‍රත්වය මේ සමාජය නිවැරදි ඉලක්කයට යොමු කරනවා. ඒ නිසා ඔබ කල්යාණ මිත්‍රයන් උත්තම පුරුෂයන් ඇසුරු කරන්ට, ඒ වගේම ඔබත් කල්යාණ මිත්‍රයෙක් උත්තම පුරුෂයෙක් බවට පරිවර්තනය වෙන්න. ඔබ වැඩිහිටියන් විදියට ඔබේ දූ දරුවන්ටත් මුණුපුරු මිනිපිරියන්ටත් කලණ මිතුරන් උත්තම පුරුෂයන් හොයලා දෙන්න. ඒ මදක් අමාරු කාර්යයක් වෙන්න පුළුවන්. ඒ නමුත් හැසිරීම තුළින් කතා බහ තුළින් හඳුනා ගන්න පුළුවන්. ඒ හඳුනා ගත්තාම හොඳනම් ඇසුරට ගන්න, නරකනම් අතහැර දාන්න. ඒ තමයි දහමේ උගන්වන වටිනම කාරණාව. මොකද නරක පුජ්‍යලෝ ඇසුරු කිරීම තුළ තමන්ට සහ තම ඥාතීන්ට සමස්ත ප්‍රජාවටම හානියක් නරකක් අවැඩක් වෙන්න පුළුවන්. හොඳ මූණ පෙන්නගෙන නරක මිනිස්සු, එහෙම නැත්නම් අදම පුරුෂයෝ, අදම පුජ්‍යලයෝ හොඳ මූණ පෙන්නගෙන ඇවිල්ලා තමන් ළඟ තිබෙන නරක සූක්ෂම විදිහට වහගෙන සමස්ත ප්‍රජාවම විනාශ කරපු තැන්, සමස්ත සංවිධාන ජාලය විනාශ කරපු තැන් අපට ඉතිහාසයේ ඕන තරම් දැකගන්ට අහගන්ට අවස්ථාවන් තිබෙනවා. අන්න ඒ නිසා පුජ්‍යලයන් හඳුනා ගැනීම ගොඩක් වැදගත්. මැනවින් තමන් අවට ඉන්න පුජ්‍යලයන් හඳුනගන්ට, හඳුනාගෙන සුදුස්සන් ඇසුරු කරන්ට, නොසුදුස්සන් බැහැර කරන්ට, එය ඔබේ ජීවිතයට සුරක්ෂිත භාවය හදලා දෙයි. ජීවිතය ජය ගැනීම පිණිස අද හිරු සමාජ සංගායනා තුළින් ඔබට පෙන්වා වදාළ ඇසුරු කරන්නන් අවබෝධ කරගන්නට ඔබට මේ ධර්මානුශාසනාව බොහෝකොට මහෝපකාරී වේවායි ප්‍රාර්ථනා කරනවා. සැමට උතුම් තෙරුවන් සරණ වේවා. සමාජ සංගායනා